Jeewithe. Hi, Bhuvan. Subho Dasanak. Ape Jeewithe di. Apata boho dina muna gahenwa. E atherin api vivida dinata kodak samip wenwa. Api eth ekkama vivida katuyutu wala nirata wenwa. Api vivida weda karana, igena ganna, paasal yana, rakiyawal karana, tawa vivida jeewithe vivida awasthawan walata elambenwa. මේ හැම අවස්ථාවකදීම කොතනකදී හරි වැරදුනොත් අපට මතක් වෙන එක චරිතයක් ඉන්නවා. ඒ තමයි අම්මා. ඉතින් අම්මගේ ආදරය කියන එක අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. ඒ වගේම තමයි අපිව අපි කොහොම කෙනෙක් වුණත් අපි උඩට ගියත් අපි පහළට හරි ගියත් අපිත් එක්ක එකටම ඉන්න චරිත තමයි අම්මා කියලා කියන්නේ. ඒ වගේම තමයි අම්මට ආසයි මේ අම්මගේ බලාපොරොත්තු ගොඩක් තියෙනවරුවන්. අම්මා ආසයි අපි මේ හැමදේම ඉටු කරනවා නම් සමහරක් වෙලාවට අපිට මේ දේවල් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේ දේවල් ඉටු කරගන්න අම්මා අපිට හොඳ ශක්තියක් ලබා දෙනවා. ඉතින් අද දවසේදී මේ ආරම්භ කරන සූදානම් වන්නේ රැස් විහිදෙන ජීවිතය. අම්මා දන තරම් විශේෂාංගය. පුංචි තිරේ ඉස්සරහා ගොඩක් දුරට රැඳෙන ඔබ ගොඩක් හොඳින් හඳුනන චරිතයක් සහ ඇගේ මව අද අපි මැදිරියට කැඳවා ගත්ත අම්මා දන තරම් විශේෂාංගය හැදවත් කරන්නට. එනිසා අපි සූදානම් අද අම්මා කවුද කියලා පළමුවෙන් හඳුනා ගන්න ඇය දයා ප්‍රනාන්දු. අයිබන් මුතුමේට බොහොම ගෞරවෙන් පිළිගන්නවා හද වැඩසටහන වෙන්නේ. ඒ වගේම තමයි ඇය ගැන කියනවා නම් ඉතාමත් කෙටි කාලයකින් ජනයා අතරට ගිය හරි අහිංසක චරිතයක්. ගොඩක් කට්ටිය කියන්නේ ඇය හැම අහිංසකයි කියලා. අපි නමින් හඳුන්වමු ඇයව නිලුක්ෂි ෆර්නාන්ඩු. ආයුබෝවන් සුබෝ දැසනක් කියලා පිළිගන්න ඔබ. ඇත්තටම දැන් සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක් අපි මැදිරියට ආවම මුලින්ම අහන්නේ මේ කොහොමද මේ දවස්වල විස්තර කියලා තමයි අපි ඔබගෙනුත් ඒ විදිහේ සුපුරුදු ප්‍රශ්නම අහනවා. මේ දවස්වල ඉතින් සුපුරුදු විදියට රංගන කටයුතු කරගෙන යනවා. ටෙලි නාට්‍ය තුනක විතර ඒ කියන්නේ වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. තව ටෙලි නාට්‍ය දෙකක විතර රංග වැඩ කටයුතු කරමින් පවතී. මේ දවස්වල එහෙම වුණාට අපි කැමතියි ගොඩක් වෙලාවට පොඩි දවස්වල කොහොමද කියලා දැනගන්න. ඒ නිසා අද අපි අම්මා නිලුක්ෂිගේ අම්මව කඳවාගත්තේ. ධර්මනන්ද මහත්මිය අපි කතා කරනවා කොහොමද නිලුක්ෂි පුංචි කාලේ කියලා. නිලුක්ෂි පුංචි කාලේ වෙනසක් නැහැ දැන් වගේම තමයි. අහිංසකමත් නැහැ හැබැයි. එයාට වැරදිදි කියන්නේ වැරද්ද පෙන්වන්න බෑ. පුංචි කාලේ ඔය වගේම තමයි. ඔව් දැන් මේ රුවන් ඇහුවනේ පුංචි දවස්වල කොහොමද කියලා. එතකොට නිලුක්ෂි මේ ලොකු හුස්මක් ගත්තා. ඇයි එහෙම වුනේ මොකද ඔයා හරි මතක් වුණාද? නැහැ මේ දැන් අම්මා කිව්වා වගේ කියන්නේ අහිංසකයි කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔය ඇත්තටම දැන් ෆීල්ඩ් එකේ ගොඩක් අය කියනවා මම අහිංසකයි කියලා. අහිංසකයි තමයි. නමුත් අර ගැහණු ළමයෙක් විදිහට දැන් ඒක අපි ස්ටෙප් එකෙන් ස්ටෙප් එක ඉස්සරහට යනකොට ගොඩාක් අහිංසක වෙලත් මේ සමාජ ජීවත් වෙන්න බෑ. ඒක තමයි අම්මා කිව්වේ. ඉතින් පොඩි දවස්වල මේ මම ගොඩක් අහිංසක වුණාට වැඩිපුරම අනතුරු කරගෙන තියෙන්නේ මමලු. ඊයේ පෙරේදා අම්මා මේ ගමනක් යන ගමන් ඒ ගැන කතා වෙවි ගියා. ඒ කියන්නේ මගේ දුවට අම්මා කිව්වා මං ගැන පොඩි කාලේ මං කොහොමද කියලා දුව ඇහුවා අම්මගෙන්. ඉතින් එතකොට කියවපු දේවල් මතක් කියලා තමයි මට හිනාගියේ. හරි. දැන් අපි මේ කතාබහ කරන්න දවසේදී නිලුක්ෂි ෆර්නාන්ඩෝත් එක්ක අපිට චාරූප පිළක් තියෙනවා. ඒකත් බලන ගමන් කතා කරන්න හැකියාව තිබෙනවා. අම්මත් එක්ක තමයි අපි ගොඩක් වෙලාවට අපි කතා කරන්න සූදානම් අද දවසේදී. කොහොමද මේ නිලුක්ෂි වගේ චරිතයක් බිහි කරගන්න අම්මව කොහොමද දායකුනේ කියලා අම්මගෙන් ලැබුණු දායකත්වය මොනවාගෙන්ද කියලා අපි අහන්න කැමතියි. අම්මා කෙනෙක් කොහොමද ඉතින් දරුවන් වෙනුවෙන් තමයි තමන්ගේ ජීවිතය කැප කරන්නේ? ඔව්. අම්මේ මේ මොන කාලෙද? මේ අවුරුද්දක් එකමාරක් වගේ වයසද? මේ මොන වගේ අවස්ථාවක ගත ඡායාරූපයක්ද පේනවා මේ දුරකතනෙකුත් කණේ තියාගෙන හිටියා දැන් නම් තියෙන ඉස්කෝලේ කාලේ ඡායාරූපයක්. මේ මොන කාලෙද? පාසලට ඉස්සෙල්ලම බාර දුන්න දවස අම්මට මතකයි. මතකයි. අද වගේ මතකයි. එදා ගෙදරින් යන්න බෑ කියලා අනිවාර්යෙන් මඩන්නේ. නැහැ. ගෙදරින් යන්න බෑ කියලා ඇඬුවේ නැහැ. ඉතින් ආසාවෙන් ගියා. ගියාම දැන් එදා පළවෙනි දවසනේ ළමයි ටික ඔක්කොම දැන් ටීචර් පෙළ ගස්සලා තියෙද්දි අර පොඩි අය අතර හැම ළමයෙක්ම ලස්සනයි ඇත්තටම. මෙයාව නිකන් කැපිලා පෙන්නුනා ඒ ටීචර්ට. ටීචර් මෙයාව අතින් අරගෙන එකගෙන ගිහිල්ලා එදා පොල්තෙල් පහන පත්තු කරන්න ඉස්සෙල්ලම දුව ගත්තා. ඉතින් ඇත්තටම මට හරි සතුටුයි. ඉතින් ඉස්සෙල්ලම මගේ දරුවා
ඉතින් මං හිතන්නේ යාගේ ජීවිතේ අනාගතේ වෙන්නේ නැති එතනෙම වෙන්න පුළුවන්. ඒක නිලුක්ෂිට අනිවාර්ය විශේෂ සිද්ධියක් වෙන්න ඇති. අපි හමුනේ ඉතින්. ඔව් එදා මටත් මතකයි මොකද මේ ඒ කියන්නේ එහෙම ඒ සිද්ධිය එහෙම මතක නැති වුණාට පොල් තෙල් පහන දැල්ලුවා කියන එක මතකයි සහ ඒකේ ඡායාරූපෙකුත් තාම අම්මා අරන් තියාගෙන තියෙනවා. එදා පළවෙනිම දවසේ කවවත් දන්නේ නැහැ. ඉතින් හැබැයි මේ නර්සරි යන කාලේවත් ඉස්කෝලේ යන කාලේවත් මම කවදාකවත් අඬලා නැහැ. මේ පළවෙනි දවසේ නම් මම හොඳට ගිහිල්ලා තියෙනවා. උන්ට අඬපු එක දවසක් හරි ඇති. ඉතින් ඒ නිසා එදා ඉතින් ඇත්තටම මගේ මිස් මගේ අතින් අල්ලගෙන ගිහිල්ලා පොල්තෙල් පහන දැල්ලුවා කියන එක මට මතකයි. දැන් හදිසි හරි ඒ මිස් මේ නිලුක්ෂිට හම්බුනොත් මොකද කරන්නේ? අදටත් එයා මගේ පවුලෙම කෙනෙක් වගේ මගේ ළඟින් ඉන්න මගේ පළවෙනි එක වසර මිස්. තාමත් අර අර පේන්නේ නේ මිස් නෙමෙයිනේ. නෑ ඒ මගේ විදුහල්පති නිය ඉස්කෝලේ පළවෙනි මම ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලය තමයි ඉගෙන ගත්තේ. ඔය ඒත් එක වසරෙදිම මම ලලිත තුලන් මුදලි මහත්තය මම හිතන්නේ මේ අධ්‍යාපන ඇමති වෙලා ආපු කාලේ ආපු දවස්වල ඒ අපේ ස්කෝලට ඇවිල්ලා උත්සවයකට පිළිගත්තේ මම. ඔව් දැන් මේ ඡායාරූප ගැන අපි අම්මගෙන් දැනගමු. මතකද මම්මන වගේ අවස්ථාවක ගත්ත ඡායාරූපයක්ද? ඔය හැම අවුරුද්දෙම අවුරුද්දා දෙක තුන ඒ වගේ. ඉතින් මං අවුරුදු මං හිතන්නේ හයක් වෙනකන් නිලුක්ෂි තමයි හිටියේ. ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද ෆොටෝස් ගත්තා තමයි තියෙන්නේ. ඔව් දැන් මේ අපිට පේන්නේම දැන් පාසලේදී මේ ඕනම කෙනෙක්ව ආරද දමුත් එක්ක ආවම පිළිගන්නේ නිලුක්ෂි ෆනාන්. ලොක්ෂි තමයි එතන. කැපිලා පේන්නේ. ඇත්තටම නංගි මෙහෙමයි ඒක මං ගිය දවස් ඉඳන්ම වෙච්ච දෙයක්. අන්තිම කියන්නේ 13 වසරදිත් පාසලේ කියන්නේ විශේෂම දේවල් වලදී මේ අපි ඉස්සරහ වැඩ කරා මම විතර නෙමෙයි අපේ කට්ටියක් හිටියා. නමුත් එක වසර ඉඳන් 13 වසරනකම මම ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලය තමයි ඉගෙන ගත්තේ. ඒ අවුරුදු 13ෙම විශේෂ සිදුවීම් වලදී අධ්‍යාපනික කටයුතු ඒ වගේම බාහිර කටයුතු හැම දෙයක්ම කරා මම. මේ ඉතින් ඒ වගේ විශේෂ දේවල් වලදී බාහිර කටයුතු කරත් අපි කැමති දැනගන්න. මෙහෙමයි. ඇතර මම නර්තනය හැදෑරුවා. ඒ කියන්නේ මම ඕ ලෙවල්ස් වලට වෙනකන් විතරයි නර්තනය හැදෑරුවේ. හැබැයි ඒ ලෙවල්ස් වලදී මම කරේ වාණිජ්‍ය විෂයන්. ඒ වුණාට මේ ඩාන්ස් ඉන්ස්කින් බේරලා ඉන්න හම්බුනේ නැහැ. ඒ නිසා අර විශේෂ අවස්ථා වලදී තින් ඒ අයිටම්ස් වලට හිටියා. මොකද මේ ස්කූලෙන් අවුට් වෙනකම්ම ඩාන්සින් කරන්න උනා මිස්ගේ බලකිරීම මත කැමති වුනේ නැහැ. මේ ඉන්නේ මගේ ඔය පෙන්නන ඡායාරූපේ ඉන්නේ මගේ ඔය මං කියපු පළවෙනි එක වසර මිස්. තාමත් මගේ අම්මා වගේ දෙවෙනි අම්මා වගේ මගේ ළඟින් ඉන්න මට ගොඩාක් දැනුමුතුකම් දෙන කෙනෙක්. ඉතින් ඒ හින්දා අර ඉස්කෝලේ යන කාලේ මට අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා. يعني ඉස්කෝලේ ජීවිතේ හැම අවුරුද්දෙම හැම දවසක්ම මට විශේෂයි. මොකද මම ඩිබේටින් ටීම් එකේ හිටියා. එතකොට ඔය ක්වයිස් ටීම් එකේ හිටියා. ඉතින් එතකොට ඒ වගේ කම්පිටිෂන්ස් වලට ගියා. හැබැයි ඉගෙන ගන්න දේවලුත් ඒ විදිහටම අපි කරා. මට මේ දේවල් ගැන අපි අම්මගෙන් ඇහුවොත් වැඩිපුරම දැන් බාහිර කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙන ඉගෙනීමේ කටයුතු ඒ වගේම මේ සමබර කරගෙන යන්න හරිම අමාරුයි. නමුත් ඔබ මවක් විදිහට මේ දේවල්ට උනන්දුව සහ මේ කැපවීම ලබා දුන්නේ කොහොමද අම්ම කෙනෙක් වශයෙන්? ඉතින් මෙයා හැමදාම ඉතින් මොනකට හරි ඉදිරිපත් වෙනවා. එයාව ගන්නවා. ඉතින් ඒ වෙලාවට ඉතින් මගේ සහය එක දවසක්වත් තිබෙන්නද මට ආද ඉස්කෝලේ යන්න බෑ කියලා? නෑ කවදක්වත් නෑ. ඒගොල්ලෝ යන්න බෑ කිව්වත් මං යවනවා. මොකද ලෙඩක් දුකක් නැත්තම් ගෙදර ඉතින් ඇත්තටම ඉන්න ඕනේ නෑනේ කියලා මම හරි. අපිට බින්දුවක් පේනවා අම්මේ. මේ කොයි කාලේ? නිලුක්ෂිට අවුරුද්දක් වගේ. නිලුක්ෂිට අවුරුද්දක්. ඔය මං හිතන්නේ අම්මගේ තාත්තගේ මගේ ජීවිතේ ගොඩාක් මේ මට සතුටු හිතෙන රූප මේ චුම්තූරයක් හැමතිස්සෙම ඒක බලනකොට මට හරියට සතුටක් එනවා. ඒ හිතට මේ මොකද ওই ෆොටෝස් ටික අම්මා මට මෑතක වෙනකම් දුන්නේ නැහැ. එයා තමයි තියාගත්තේ. මේ ළඟකදී තමයි මම බලෙන් වගේ ෆොටෝස් ටික අරගෙන ආවේ ගෙදර. හරි සතුටුයි. ඉතින් අම්මයි තාත්තයි ওই දේවල් දකින්නකොට හිතෙනවා කොච්චර ආදරෙන් මම බලාගත්තද කියලා. ඔව් ඒ වගේම තමයි රුවන් අපේ විශේෂ වැඩක් සිද්ධ වෙනවා මේ දවස්වල. ඒ කියන්නේ ඔබට පුළුවන් ගෙදරට අවශ්‍ය කරන බඩු බාහිර ආදිය දිනා ගැනීමේ හැකියාව. ඒ කොහොමද කියලා කියනවා. ඔව් දැන් මේ
අපිට හිතන්නකෝ ශීතකරණයක් අවශ්‍යයි කියලා. හිතන්න මොබයිල් ෆෝන් එකක් අවශ්‍යයි කියලා. පුංචි දෙයනේ. ඔව් පුංචිම දෙයක් කරන්න තියෙන්නේ. රෑ 7 ඉඳලා 9 වෙනකම් අපේ ටෙලිග්‍රෑම් මාස් තුනක් තියෙනවා. 4 පුංචි මනාලි 7:30ට VVIP. ඒ වගේම 8:30ට සරස්වති චන්ද්‍ර කියන නාට්‍ය බැලුවොත් ඔබට පුළුවන් වටිනා තෑගි රාශියක් දිනා ගන්න. ඉතින් අපි දැන් සූදානම් වෙනවා තව ටිකකින් ඔබට කියන්න. ඊට දවසේදී දිනා කියන දවසේ ඊයේ දවසේ ග්‍රාහකයා කවුද කියලා අපි කියන සූදානම් ඉන්නවා මේ කතාබහ හතරතුරෙම. අපි ආපහු හැරෙමු අම්මගේ පැත්ත. හරි. අපි කතා කරමු අම්මට. දැන් අපි පුංචි කාලේ ගැන කතා කරේ. දැන් මේ පාසල් යන කාලේ විෂය බාහිරාදී කටයුතු වැඩි නිසා සමහරක් වෙලාවට අම්මලා හිතනවා මේ ඉගෙනීම කරගනින් නැද්ද කියලා. සමහරක් වෙලාවට මේ අම්මලා කැමති අපි දැන් අපි ක්‍රීඩාවක් කරනවා නම් ඒ හැමදේම කරනවට නමුත් සමහරක් වෙලාවට අම්මලා කියනවා නෑ දැන් ඉගෙන ගත්තා නම් හොඳයි නේද වගේ කියනවා නේද? දැන් ඒව කවදාකවත් නිලක්ෂ්‍යා කරේ කියලා නැද්ද? නෑ මම කොහොමත් ඕ ලෙවල් වෙනකන්ම මේ ඉස්කෝලේදී ෆිෆෙට් බැච් එකට ඒ ක්‍රීඩාංශයෙන් එයා ඉන්න තැන්වල ඒව ඇරෙන්න වෙන දේවල් වලට සහභාගී වෙනවට මම ටිකක් විරුද්ධ වුණා. මම කියන්නේ ඉගෙනීම තමයි පළමු තැන දෙන්න ඕනේ. එහෙම කියලා මම ගොඩක් දුරට ඉගෙනීම් පැත්තට තමයි මෙයාව යොමු කරේ. ඒ වුණාට ඒ කොහොම කිව්වත් ටීචර්ස්ලා හරි ඇදලා ගන්නවා ඉතින්. නෑ මලි මං හැම එකක්ම සම්බරව කරගෙන ගියා එලෙවල්ස් අවුට් වෙනකම්ම. ඒ හැකියාව මට තිබුණා. ඒක අම්මගෙන්ම තමයි ආවේ. මොකද ඔය කොහොම කිව්වත් මේ බාහිර කටයුතු වලට වැඩ කරනවට කැමති නැහැ කියලා. හැබැයි අද වෙනකම්ම අපි මගේ පවුලේ 4 දෙනෙක් ඉන්නවා. ගෑන ළමයි 4 දෙනාගෙම ඩාන්සින් කස්ටියුම් විතරක් එක අල්මාරියක තියලා තිනවා. ඔව් අපිට පුංචි ළමයා. හලෝ ආයිබෝන් අපි මේ හදිසියෙම දුරකට රැමතුමක් ගන්නවා. අඳුර ගන්න පුළුවන්ද කවුද කියලා? බෑනේ. බෑහලේ. මේ දවස්වල මොකද්ද බලන රූපවාහිනී නාලිකාව? TV1 බලනවා. අහහ. TV1 එකේ දැන් TV1 බලාගෙන ඉන්නේ. දැන් TV1 බලන්නේ. අහහ දැන් මොකක්ද කරගෙන ඉන්නේ? ඔබ දන්නවද මේ කතා කරන්නේ කවුද කියලා? අපි මේ ගෙස් කරලා බලමු පුළුවන් අඳුන ගන්න කවුද කියලා. කවුද කියලා නෙමෙයි කො. ඔව් සරස්වති චන්ද්‍ර පුංචි මනාලි එතකොට VVIP කියන නම් මතකද? හොඳට මතකයි නේ. TV1. අහහ. ඉතින් අපි හිතන්න පුළුවන් කවුද කියලා. අපි සූදානම් ඔබව පුදුමයටපත් කරන්න. ඔබ තමයි ඊයේ දවසේ ජයග්‍රාහකාව. ඕ thank you. මොකද හිතන්නේ? ගොඩක් සතුටුයි. එතනම සස්ටයින් මේ කතා කරලා තැගත් දෙත්තේ. ප්‍රෝග්‍රෑම් එක කතා කරලා සස්ටයින්. මෙහෙම. අමන්දා මහත්මිය මන්දා මහත්මියට ගෙදරට මයික්‍රෝවේව් ඔවන් එකක් ලැබුණොත් ගොඩක් සතුටුයි නේ? ඇත්තටම සතුටුයි. ඉතින් මොකද හිතෙන්නේ පුංචි SMS එකකින් ඔබට පුළුවන් වෙනවා අද දවසේදී මයික්‍රෝවේව් එකක් දිනා ගන්න. ඔව් පිටියෙන් තමයි දවසේදී ඊයේ අපි අහපු ප්‍රශ්නට නිවැරදි පිළිතුර ලබා දෙය ජයග්‍රහිකාවක් බවට පත් වෙන. ඉතින් TV1 බලාගෙන ඉන්නවා නම් ඔබටත් පුළුවන් අපිට SMS කරන්න. ඉතින් TV1 කියලා හිස්තනක් තියලා අදාළ ප්‍රශ්න අංකය සඳහන් කළ හිස්තනක් තියලා අදාළ ප්‍රශ්නට පිළිතුර සඳහන් කළ 7788ට හැකිතාක් SMS කරත් ඔබටත් පුළුවන් හෙට දවසේදී අපි ඔබට ලබා දෙන ත්‍යාගය දිනා ගන්න. හරි. මෙන්න මේ ඊළඟටත් තෑගි කීපයක් තියෙනවා. බට ඒවා දිනා ගන්න හැකියාව තිබුණා. අපි නැවතත් එකතු වෙනවා අම්මා දන්න තරම් විශේෂාංගයේ කතාබහත් එක්කම. අම්මාවරුන්ට ගොඩක් අවශ්‍ය උපකරණ අපි දෙන්න සූදානම් මේ ටෙලි 3-5 ඇතුළ ඒකත් අපි මතක් කරනවා. අම්මේ අපි කතා කරන්න ඕනේ මේ දැන් නිලුක්ෂ තමයි පවුලේ ලොක්කි. තව පොඩ 3 දෙනෙක් ඉන්නවා. පොඩ 3 දෙනාට ආදර්ශයක් වෙන ලොක්කිව හදාගත්තේ කොහොමද? ඇත්තටම ඉතින් එයා නංගිලම 3 දිනක් ඉන්නේ. ඉතින් අක්කා කෙනෙක් විදියට ඉතින් නංගිලට අවවාද දෙමින් එයා
කියන්නේ මට ලොකු අමාරුවක් නැහැ නිලුක්ෂි ගැන ඒ තරම් වෙහෙසිලා හදන්න කියන්නේ නිලුක්ෂි අර අහිංසකයි තමයි ඒ වුණාට හොඳට දෙයක් දැනුම් තේරුම් තියෙන ළමේ ඉතින් ගමනක් ගියත් ඉස්කෝලේ ගියත් මට එහෙම ලොකු බයක් තිබුණේ නැහැ නිලුක්ෂි කෙරෙහි ඉතින් එයා ඇත්තටම නංගිලට ආදර්ශයක් විදියට අදටත් ඉතින් මේ අනිවාර්යයෙන්ම දැන් ඕනෙම පවුලක වැඩිමහල් දියණිය කියලා කියන්නේ ඊට පස්සේ තව ළමයි ඉන්නවා නම් අනිවාර්යෙන් ඇයට වගකීම වැඩි ආදර්ශමත් වෙන්නට ඕනේ. ඉතින් ඒ වගේ කෙනෙක් තමයි දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ලුක්ෂි ප්‍රනාන්දු. අපි ඇය පිළිබඳව තවත් දේවල් කතා බහ කරන්න සූදානම් මේ කෙටි විරාමයෙන් අනතුරුව. Vihidena Jeewithe Pura Adare Beta Less Vihidena Jeewithe ඔබ නැවතත් එක්තු වෙන්නේ රස් විහිදෙන ජීවිතයේ අම්මා දන්න තරම් විශේෂාංගය ගැන අද අපි කතා කරන්නේ නිලුක්ෂි ප්‍රනාන්දුගේ මම කොච්චර දන්නවද ඒ ගැන කියලා. ඔව් දැන් මේ අපි කතා කර කර හිටියේ විරාමය අතරතුරේදී දැන් ගීත ගායන සම්බන්ධව දැන් අනිවාර්යයෙන්ම නිලුක්ෂි ප්‍රනාන්දු කියන කෙනාට මේ හොඳට ගීත ගායනා කරන්න පුළුවන් ඒ වගේම තමයි අම්මටත් පුළුවන් කියලා මේ කිව්වා. ඔව් අපි දන්නවා සහ කිව්වා. දැන් මේ පාසලේදීත් නර්තනයට වඩා සංගීතයට නැඹුරුතාවය දැක්වේ කොහොමද? නැහැ අර අපි ඉස්කෝල යන කාලේ 6 වසරදී මේ අපිව තේරුවේ මිස්ලා තමයි මොනාද කරන්න කියලා. ඉතින් ඊට පස්සේ ගෙන්නලා නටවල බැලුවා සින්දු කියවල බැලුවා මාව දෙකටම තේරුණා. ඊට පස්සේ සංගීත මිසුත් කිව්වා නෑ පුතේ ඔයා මියුසික් කරන්න කියලා ඩාන්සින් මිස් කිව්වා නෑ පුතේ ඔයා ඩාන්සින් කරන්න කියලා මගේ ආසාව තිබ්බේ ඩාන්සින් කරන්න. එතකොට මේ අක්කා දැන් නිලියක් වුණේ කොහොමද? වසන්ති අතුරානි මහත්මිය ආරාධනා කරපු ටෙලිග්‍රාම එක මේ පත්තරයක පොඩි දැන්වීමක් දාලා තිබුණා. ඉතින් මෙයා එතකොට වර්ක් කරනවා. මට ගෙදර ඇවිත් කිව්වා මේ අම්මේ මේකට මට යන්න හිතෙනවා කියලා. ඉතින් අර දුව පුංචි කාලේ ඉතින් ඇත්තටම දැන් ওই කොණ්ඩේ අඩුයි ලොකු කොණ්ඩයක් තිබිලා ඉතින් අර අපි මවාගත් රූපයක් තියෙනවා ඉතින් ඒකම යා කිව්ව විදිහට මටත් හිතුණා මෙයා වසන්ති සතුරාණි වගේ මාලි පොන්සේක වගේ අර පුංචි කාලේ අපි හිතනවනේ ඒ වගේ ලස්සනක් ඇත්තටම තිබුණා ඉතින් මම කිව්වා කමක් නැහැ ගිහින් බලන්න කියලා ඉතින් ඒකෙදී තමයි දුව පොඩි කාලේ හිතුවද මේ වගේ තැනකට යයි කියලා නිලුක්ෂිව? නෑ මම කවදා බලාපොරොත්තු වුණෙත් නැහැ. මොකද නිලියක් කියන එක ඇත්තටම ඉස්සර ප්‍රවීණ නිලියෝ වෙනවා කියන්නේ ඉතින් ඇත්තටම ඒක හීනයක්. නමුත් අම්මා කෙනෙක් විදියට අපි උගන්වන්නේ ළමයින්ට දොස්තර කෙනෙක් වෙන්න, ඉංජිනේර කෙනෙක් වෙන්න. ඒක තමයි අර හැම අම්මා කෙනෙක්ගෙම තියෙන බලාපොරොත්තු වගේ මගෙත් තිබුණේ. මමත් ඒක හොඳට ඉගැන්නුවා. ඉතින් එහෙම ડોක්ටර් කෙනෙක් වෙන්න අදහසකින් තමයි මම නම් හිතුවේ. මම කොහොදා යා හොඳට ඉගෙන ගත්තා. ඉතින් ඉබේම යා මෙතන තමයි ඇවිත් තියෙන්නේ. අම්මා වගේම තාත්තත් දූලාට පුතාලාට ඉතාමත් සමීපයි. තාත්තලාගේ සෙනෙහසත් ඉතාමත් සමීපයි. අනිවාර්යයෙන්ම අපි ඒ නිසා නිලුක්ෂි ප්‍රනාන්දුගේ තාත්තා ගැනත් කතා කරන්නට තාත්තගෙන් ලැබුණු දායකත්වය තාත්තා කොහොමද පුංචි කාලේ ඔයාට තාත්තව දැනුනේ කියලා අපි කැමති දැනගන්න. මෙහෙමයි ඇත්තට මගේ තාත්තා ජයතිස්ස ප්‍රනාන්දු දැන් බලාගෙන ඇති. මොකද අදටත් මම දැන් ශේෂ්ත්‍රයට ඇවිල්ලා ගොඩක් කල් වුණත් මගේ හැම නාට්‍යයක්ම එයා කොහොම හරි බලනවා. හරිම ආදරෙයි මට. මම හිතනවා නංගිල තුන්දෙනාට වඩා තාත්තා මට ආදරෙයි. ඒක ලොකුවට පෙන්වන්නේ නැහැ. ඒ වුණාට මට දැනෙනවා ඒක. ඒ කියන්නේ මම එකෙන එයා මං ගැන සතුරු වෙනවා කියන එක මට මගේ හිතට දැනෙනවා. තාත්තලගේ ආදරේ කොහොමත් පේන්නේ නෑ. තාත්තලගේ ආදරේ හැංගිච්ච ආදරයක්. සමහර ලාවට හිතෙනවා අම්මටත් වැඩි ආදරේ තාත්තා තමයි මේ දූලට සහ පුතාලට කියලා. ඒ තරම් තාත්තලා අපිට සමීපයි. ඒ නිසා අපි තවදුරටත් කතා කරන්න ඕනේ තාත්තා කොහොමද මේ ශේෂ්ත්‍රයට එනවා තාත්තා එපා කිව්වද හා කිව්වද? නෑ මොකද ඇත්තටම අම්මා කිව්වා වගේ අම්මටයි තාත්තටයි දෙන්නට මං ගැන ලොකු විශ්වාසයක් තිබුණා පොඩි කාලේ. ඉතින් ඒ නිසා මම කියන්නේ ඇත්තටම වසන්තියක් ආව බලන්න තමයි මට ආසාව තිබුණේ. මෙහෙම හිතුවේ නැහැ මං එහෙම ඩ්‍රාමයකට මාව තෝරගනි එහෙම කියලා නෙමෙයි. මං අම්මට ඇවිල්ලා කිව්වද එයාලා ඇත්තටම පොඩි කාලේ නම්ම කියනවනේ මට ඔයා මෙයා වගේ. ඒතකොට මගේ හිතෙත් එහෙම පොඩි ආකල්පයක් තියෙන්න ඇති.
තියෙන නැති නෙමෙයි තිබුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන දේවල්ත් එක්ක. ඉතින් ඒ නිසා බලන්න තමයි මම ගියේ. මම තෝරගනී කියලා එහෙම හිතුවෙම නැහැ. ඉතින් ඒගොල්ලෝ තෝරගත්තට පස්සේ එතකොටත් මම රසාවක් කරන හින්දා ඉතින් කිව්වා මම මට මෙහෙම මං කරන්නද කියලා. තාත්තා කිසිම අකමැත්තක් තිබුණ නැහැ. අදටත් එයා මාව දන්නවා. අම්මයි තාත්තයි හොඳටම ඒ කියන්නේ මේ ජීවිතේ මම හොඳටම දන්න දෙන්න හිටෙන. ඒ නිසා කවදාකවත් යන තැනට මට උදව් කරනවා මිසක් මුකුත් කියන්නේ නැහැ. මොකද ඒ දෙන්න දන්නවා මම ඒ දෙන්නගේ නම ආරක්ෂා කරනවා කියලා. ඉතින් ඒ නිසා උදව් කරනවා මිසක් කවදාකවත් මට එහෙම කරන්න එපා කියලා මට මගේ පාර හරස් කරලා නැහැ. දැන් නිලක්ෂි කියුවා නංගල තුන්වන්ට වඩා තාත්තා මට ආදරෙයි කියලා. විශේෂ හේතුවක් තියෙනවා නේද? මොකද වැඩිමහල් දුව නිසාද තාත්තා වැඩිපුර ආදරෙයි. ඔව්. අනිත් දූල තුන්දෙනාත් හරියට හදා ගන්න ඕන නිසා වැඩියෙන් නිලක්ෂිට ආදරෙයිද කියලා අපිට හිතා ගන්න. එහෙමද දැන්? නෑ. තාත්තා ආදරෙයි කියන්නේ එයා දැන් ඇත්තටම දැන් නංගිලා ආස දේවල් දන්නවට වඩා දන්නේ අදටත් මං ආස දේවල්. මං ආස දේවල් තමයි ගේන්නේ. කන්න කැමති දේවල් වුණත් නංගිලා රණ්ඩු කරන සමහර වෙලාවට තාත්තට අපි ආස දේවල් දන්නේ අක්කාස දේ විතරයි දන්නේ හැම කියලා පොඩි කාලේ තමයි මට කියනවා. එක ගවුමක් ගෙනාවම ඒ ගවුමෙන් ඒ පැටර්න් එකකින් කලර්ස් 10ක් තියෙනවා නම් ඒ 10ම ගේනවා. සතියෙන් සතිය ගෙනල්ලා. ඉතින් එහෙම සතිය ගිහිල්ලා ගෙනල්ලා ඒක ඇඳලා බලලා ඊළඟ සතිය දැක්කොත් ඉතින් ඒ තව ගවුමක් ආයෙත් අරගෙන එනවා. ඉතින් එක විදිහට මේ කියන්නේ යාට අද අඳපු ගවුම හෙට අඳන්නේ ආයෙ ඒක මිනිස්සුන්ට අමතක වෙනකන් ඉඳලා තමයි මම ගන්න. මොකද ඒ තරමට එයාට පොඩි කාලේ තාත්තා ඇඳුම් ගනලාගෙන ඉතින් ආදරේ ඉසිස්සලලා මෙයා ඉතින් අපිට මම හිතන්නේ හැමදේම ලැබුණා වගේ එයා හම්බුණාට පස්සේ ඉතින් ඒක තාමත් තාත්තගේ අපේ හිතේ තියෙනවා. අනිත් තුන් දෙනාගෙන් කියලා එහෙම මේව වෙලා නැහැ. ඒ ස්ටාර් එක ගෙනාවේ මෙයා. ගෙදරකට හැමදේම ලැබුණා වගේ තමයි දැනෙන්නේ. ගෙදරකට දුවෙක් හරි පුතෙක් හරි ලැබුණා. ඔව්. ඒ කියන්නේ ඒක ඉතාමත් සතුටුදායක කාරණාවක් වෙනවා. අපි මේ වෙලාවේ දුරකතර ඇමතුමක් තියෙනවා. අපි එයත් සම්බන්ධ කරගෙනම කතා කරන්න සූදානම්. ආයුබෝවන් කතා කරන්න. ආයුබෝවන් සුබ උදෑසනක් ඔබට. සුබ උදෑසනක්. අපි නිලක්ෂිකෙන් අහමු අඳුරනවද කියලා. කටහඬෙන් අඳුනා ගන්න පුළුවන්ද? පුළුවන්. එච්චර ළඟ යාළුවෝ කොහොමද අඳුනා ගන්න තියෙන්නේ නේද? අපි කතා කරමු. කතා කරමු. කවුද මේ? නිලක්ෂිට කතා කරමු අපි. මම හිතනවා මම නිලක්ෂි මාව අඳුර ගන්න කියලා. අඳුරගෙන ඉන්නේ දැන්. නිලක්ෂිගෙන් අහමු කවුද මේ කියලා. මගේ හොඳම යාළුවා. මගේ දුකේදී සැපේදී අදටත් එක වසරේ ඉඳන්ම ඒ කියන්නේ ඒක තමයි මේ ජීවිතේ විශේෂම දේ. එයා තමයි මගේ එක වසරේ ඉඳන්ම හොඳම යාළුවා. අදටත් මගේ ජීවිතේ හැම දුකක්ම හැම සතුටක්ම හැම දෙයක්ම මාත් එක්ක බෙදා ගන්න හොඳම යාළුවා හර්ෂණී කල්හාරි. එහෙනම් හැමදේම දන්න යාළුවගෙන් අපි අහමු නිලක්ෂිව ඔබට දැනෙන විදිහ. සහ නිලක්ෂි කියන්නේ කවුද ඔබ හිතන විදිහට? මෙහෙමයි කියන්නේ නිලක්ෂි කියන මම නිලක්ෂි වගේ නිලක්ෂි ටික වගේම දැනන්නේ එක වසරේ ඉඳන්. ඉස්සෙල්ලාම ඒ කියන්නේ එයා කියන කෙනා ගැන ඉමේජ් එකක් මගේ ඔළුවේ ගොඩනගන්නේ පළවෙනි දවසේ අපේ එක වසරේදී සෙස්කර්න් ගේම් ඉස්කෝලේ තිබුණ අවුරුදු කුමාරතරගයා. ඒකට මමත් ඉදිරිපත් වුණා. නිලක්ෂි ඉදිරිපත් වුණා. හැබැයි නිලක්ෂි තමයි මට කියන්න තියෙන්නේ බෝලික් එක වගේ ලස්සනට ඇඳගෙන හිටියා. බටික් දෙද්දක හැටක යනවන එතනින් තමයි නිරක්ෂි කියන නිරක්ෂි කියලා කියන කෙනාගෙන් තව කම්හරි කෙනෙක් වගේ ගැනුව ඉස්සෙල්ලා මගේ ඔළුවට අද තිස්සෙන්නේ ඒ දුටම තමයි. එතනින් එහාට හැමෝටම එයා නිලියක් වෙන්න පුළුවන් ගොඩක් ගොඩක් දේවල් වෙන්න පුළුවන් ඕන වුණත් මොන දේ වුණත් කාට කොහොම වුණත් මට නම් අදට ඒ නිලු ඒ කාලේ අරිඳන් අද වෙනකම් මගේ පස්සෙන් මම මොන දේ කරත් මම මොන මොලේ දේ කරත් මම මොන නරක වැඩේ කරත් මට වෙන්න අපද්දේ කරන්නේ කියලා අහන නිදුම තමයි. ඒ අම්මලා හැමෝම අදටත් මගේම පවුලේ වගේ නිදු තමයි ඉතින් මට කියලා කියන්න දෙන්නේ. මොන් දැන්නේ අනිත් අය යට මොන විදිහ නිර්වචන දෙයිද කියලා. නිලු එතන නමුත් ඔබ අපට දුන්න නිර්වචනය සහ ඔබ නිලක්ෂි ගැන හඳුන්වා දුන්න ආකාරය හොඳටම ප්‍රමාණවත් අද දවසේදී ඉතාමත් ප්‍රමුසුදී අපිට එක සම්බන්ධ වුණාට. ඔව් අපිට තවත් බොහෝමයක් දේවල් කතා බහ කරන්නට තියෙනවා. දැන් නිලක්ෂි ගැන කතා කරා මේ හර්ෂණී. මම කියන්නේ ඔබ අතීතයට යන්න. ඒක වසරට ආයේ යන්න පොඩ්ඩක් ඒ මතකේ අපි ඒ කෙටියෙන් මතක් කරමු. ඔව් එක වසරේ ඉඳන්ම මේ
අපි දෙන්න තමයි එකටම හිටියේ. තව යාළුවෙක් හිටියා අපිත් එක්ක. එයා පහ වසර ශිෂ්‍යත්වෙන් වෙනස් ස්කෝලෙකට ගියා. මමත් ශිෂ්‍යත්වේ පාස්, කල් හර්ෂණිත් පාස්. නමුත් අපි දෙන්න ඉතුරු වුණා. අනිත් එක් යාළුවා ගියා. ඒකෙන් පස්සේ ඒ කියන්නේ අපි දෙන්න ටිකක් එක වගේ. කල්හරි මම, ඒ කියන්නේ මම කල්හරි කියලා කියන ආදරයට එයා හර්ෂණී කියලා අපි මේ නම කිව්වට හර්ෂණී මමයි දෙන්න. අර පිටිපස්සට ඉන්නකොට ප්‍රොෆයිල් එකට ඉන්නකොට ටිකක් අඳුරන්න අමාරුයි. ගොඩක් වෙලාවට දැන් මට යාළුවෝ පිටට ගහලා කල්හරි කියලා කතා කරන වෙලාවල් තියෙනවා පොඩි කාලේ. ඉතින් අම්මලත් එකටම වගේ අඳනවා අපිට ඉස්සර කොණ්ඩ දෙකත් එකම විදියට පීරනවා. ඉතින් අත් දෙක අල්ලගෙන මට මතකයි යනවා අපි දෙන්න එකට කොයි හරි යනකොට අත් දෙක අල්ලගෙනමයි යන්නේ. ඉතින් එහෙම සුන්දර අතීතයක් තිබුණා අපිට. හරි, ඒ කියන්නේ ඔය එයා කියපු අවුරුදු උත්සවයේ දැන් මම අවුරුදු කුමාරට තේරුණා දෙක තුන උනේ වෙන ගර්ල්ස්ලා දෙන්නේ. හැබැයි මට මතකයි හර්ෂණිත් හරි ලස්සනයි. ඒ කියන්නේ එයාව මේ ලස්සනට වඩා එයා හරි හොඳයි. ඒ කියන්නේ හිත හොඳයි. කවදාකවත් දැන් සමහර ලාට එක වයස්වල ගෑනු ළමයින්ට ලොකු ප්‍රශ්න තියෙනවනේ. ඔව්. එහෙම නැහැ. තරගයක් තියෙනවනේ. කවදාකවත් තරගයක් හිතේ නැති හොඳ යාළුවෙක්. ඔව්, ඒ වගේම තමයි මේ දැන් යාළුවොත් එක්ක කතා කරද්දී ගොඩාක් සිදුවීම් සිදු වෙන්නට ඇති. ඒ ඔව්, ඒ කියන්නේ අම්මත් දන්නවා ඇති. අම්මගෙන් ඒ කියන්නේ අපි දැනගන්න මේ විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් එකතු වෙන්නේ රැස් විහිදෙන ජීවිතේ අම්මා දන්න තරම් විශේෂාංග සමග නිලුක්ෂි ප්‍රනාන්දු සහ ඇයිගේ මව එක්කයි අද අපි කතා කරන්නේ අම්මා දන්න තරම් විශේෂාංග. අපි විශේෂ මතක් කිරීමක් තිබෙනවා චතිත්‍ර. අපි කතා කරමු මේ මොකද්ද මතක් කිරීම කියලා. අපි අනිවාර්යයෙන්ම බලන ඔබට ඔබව ජයග්‍රාහකයෙක් කරවන්න අපි බලාගෙන ඉන්නවා. කොහොමද කියලා කියමු චතිත්‍ර. ඔව්, කොහොමද කියලා කියනවා නම් ඔබට අවශ්‍ය නම් අපෙන් ටැග්ගක් ලබා ගන්න. ඔබ කරන්න ඕනේ පුංචි SMS එකක් අපි ලෙවන එක විතරයි. ඒ කොහොමද කියලා කියනනම් බලන්න රාත්‍රී 7:00 පුංචි මනාලි 7:30 VVIP 8:30 සරස්වතී චන්ද්‍ර හැම දෙම බලලා අපිට එවන් SMS එකක්. TV1 ප්‍රශ්නයක් අපි ප්‍රශ්න අහුවම් පස්සේ ගොල කරන්න ඕනේ. අපිට SMS කරන්න TV1 කියලා හිස්තනක් තියලා අදාළ ප්‍රශ්නාංකය සඳහන් කරලා හිස්තනක් තියලා නිවැරදි පිළිතුර සඳහන් කරලා 7788 අනිවාර්යයෙන්ම SMS කරන්න. SMS කරන්න ඕන නම් ඔබ කරන්න ඕන අනිවාර්යයෙන්ම අපේ Telegram තුන බලන්න ඕනේ. අපි අහන ප්‍රශ්න නිවැරදි විතර ලබා දෙන්නත් ඕනේ කියන එක අපි හරිම මේ සතුටින් තමයි කියන්නේ. මොකද අපි ළඟ තියෙනවා ඔබගේ නිවසට අවශ්‍ය කරන විදිහේ බඩු බාහිරයිදී ඔබට ලබා දෙන්න. දවසේදී අපි මයික්‍රෝවේව් එකක් ලබා දුන්නා අමන්දාට, පණිපිටිය අමන්දාට. හෙට දවසේදී අපි ලබා දෙනවා ශීතකරණයක්. ඉතින් ශීතකරණය ලබා ගන්න ඕන නම් ඔබ කරන්නට ඕනේ අද දවසේදී අනිවාර්යයෙන්ම පුංචි මනාලි VVIP සරස්වතී චන්ද්‍ර කියන ඒ ටෙලිඩ්‍රාමස් තුන බලන එක තමයි. ඔන්න දැන් අපි ආපහු අම්මත් එක්ක කතා කරන්න සූදානම් නිලුක්ෂිගේ. මේ දැන් නිලුක්ෂි විතරක් නෙවෙයි අම්මට දරුවෝ තව 3 දෙනෙක් ඉන්නවා. ඔක්කොම 4 දෙනා. මේ 4 දෙනාම අම්මට එක වගේ. කාටවත් වැඩියෙන් එකනකට වැඩියෙන් තව කෙනෙකුට අඩුවෙන් එහෙම ආදරය කරන්නේ අම්මලා. ඒ නිසා කොහොමද ඒ අය ගැන අපි කතා කරමු. නංගිලා 3 දෙනාත් ගොඩක් ලස්සනයි. අවුරුදු මං හිතන්නේ මෙයාට අවුරුදු 6කට පස්සේ තමයි දෙවෙනි දුව හම්බුනේ. ඉතින් අර මෙයාට ආදරේ අඩුවේ කියන අදහස මගේ ඔළුවේ තුන. මොකද මටත් ගොඩක් වයස තිබුණේ හින්දා. ඉතින් අර ඒ විදිහට දෙවෙනි දුව හම්බුනාමත් ඉතින් ඒත් මේ වගේම තමයි. 3 දෙනාම අනිත් 3 දෙනා ලස්සනයි. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා. කවුද? නිලුක්ෂි. නිලුක්ෂි මවක් කරන නිලුක්ෂිගේ දිනේ ඉන්නවනේ. අපි ඒ ගැනත් කතා කරමු. මම ඇත්තටම මේ දූ හම්බුනාමත් මුලින්ම මට يعني එයාව හොස්පිටල් එකෙන් ගෙනාපු ගමනොත් මම වොෂ් කරන්න දුන්නේත් අපේ අම්මට. හේතුව මේ අපේ නෑයෝ අතර පොඩි කතාවක් තියෙනවා. අපේ අම්මා මේ මුලින්ම පිහිදුවත් හරි නෑවොත් හරි ඒ බබා මේ අසනීප වෙන්නේ නැහැ හරි නිරෝගී කියලා එහෙම තියෙනවා අපේ අම්මට. ඉතින් ඒ නිසා මේ මටත් එහෙම ඕන වුණා. ඉතින් ඇත්තටම බබාව අවුරුදු 2 මාරක් විතර වෙනකම්ම
අම්මා තමයි බැලුවේ හරියටම මට තේරෙන්නේ නැහැ නේද ළඟ ඉඳගෙන හැමදේම කියලා මටත් කියලා දෙන ගමන් නාවන්නේ කොහොමද කවන්නේ කොහොමද අම්මා පොඩි වුණාට වයසින් එයාට හොඳට අත්දැකීම් තියෙනවා මම කියන්නේ අපිට විතරනේ අපේ පවුලේ හතර දෙනා විතරනේ මේ අපේ ඉන්න අක්කලගේ නංගිලගේ දැන් හම්බෙන බබාලව වුණත් මේ හැමදේම මුලින් කරන්නේ අපේ අම්මා. ඒ අම්මලා තාත්තලාත් නෙමෙයි. ඉතින් ඒගොල්ලෝ එනවා. අනික එක අපේ අම්මගේ කොහොමත් එහෙම දෙයක් තියෙනවා. දරුවෙක් හම්බුනාමත් හරියට බලනවා. හම්බෙන්න ඉන්න කොටත් එයා කැඳ හදනවා, සුප් හදනවා, ගිහිල්ලා දෙනවා. ඉතින් ඒගොල්ලොන්ට එයා හරි ආදරෙයි හැමෝටම. ඉතින් එයා විශ්වාස කරනවා සහ මම විශ්වාස කරනවා අපි මෙහෙම ඉන්නේ අපි තැනකට ගියාම අපිට මේ දේවල් ලැබෙන්නේ අපේ අම්මගේ ගතිගුණ හින්දා ඒ දේවල් අපිට දුන්න හින්දා මං හිතන්නේ ඒ කියන්නේ හැමෝම අපේ අම්මට හරි ආදරේ තාත්තගේ පැත්තේ අම්මගේ පැත්තේ හැමෝම ඒකට හේතුව එයා වයසින් පොඩි වුණත් අත්දැකීම් වලින් බහුලයි. ඔව් අනිවාර්යෙන්ම මොකද අම්මා කෙනෙක් කියලා කියන්නේ ගෙදරට ශක්තියක්. ඉතින් ඔව් අපි විරාමයේ අතරතුරේදී කතා බහ කරා මේ නිලුක්ෂිත කියලා ලස්සනම ලස්සන ගීතයක කොටසක් ගායනා කරවන්න දවසේදී අම්මත් ළඟ ඉන්න නිසාම අපි ගායනා කරමුද පොඩි කියලා කියන්නේ නුනුකියා මලක් වගේ දුරට පෙනෙනවා වෙටකියා මලක් වගේ සුවඳ දැනෙනවා පසලොස් වක සඳ වගේ එළිය ගිනිනවා මගේ අම්මා මට ජීවන සුවය සැතෙනවා ඇතිනේ අම්මා මට ජීවන සුවය සැතෙනවා ඒ ජීවන සුවය සැතෙන අම්මාටත් තියෙනවා බොහෝ දේ ගැන කියන්නට තමන්ගේ දූ ගැන අපි අම්මට කියන්න තියෙන දේත් මතක් කරමු පොඩි කාලේ නලවන ගීතයක ඒ කියන්නේ දැන් නිලුක්ෂි කියන කෙනාට ගීත ගායන හැකියාව වැඩිපුරම ලැබිලා තියෙන්නේ අම්මගෙන්. මොකද අම්මා තමයි පොඩි කාලේ මේ ගීත ගායනා කළා. අතන නලවද්දී නලවිලි ගීත ගායනා කළා. මේ හැකියාව අපි ඉබේටම අපිට එනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ අම්මයි නිසා අපි අම්මගෙන් දැනග මේ පුංචි කාලේ කොහොමද මේ නලවිලි ගී කියද්දී මම කියන්නේ ඔව් නිදා ගන්නවා ඇත්තටම මේ මටම දැන් මම මගේ දුවගෙන් ඒ අත්දැකීම දැකලා තියෙනවා සින්දු දෙකක් දෙක තුන තුන කියනකොට බබා නිදි කිසිම විදියකට අඬන්නේ හොඳට මේ ළමෙක් නලවනකොට මම හිතන්නේ දරුවට ඒක අවධානය වෙනවා ඇති මේ ඉතින් ඇත්තටම අර දොයි දොයි බබෝ කියලා නොකිය හිටියා නෙවෙයි ඉතින් මමත් අර ලස්සන සින්දු වලට මම නිකන් හිතලා මේ මෙගොල්ලන්ග නලවනකොට කියපු පොඩි සින්දු කියනවා එහෙනම් අපි මේ මේක තමයි හොඳම අවස්ථාව අපි වැඩක් අපි දැනගමු මේ නැලවිලි ගිය අපි ඇත්තටම මේ කොච්චර ගැන කතා කරද්දී දැන් අපිව සංවේදී වෙන තැනක් තමයි නැලවිලි ගිය කියන්නේ ඕනම ළමෙක් හරි ආසයි මේ ගීතයක සවන් දෙලා නැලව ගන්න. ඉතින් අපි අම්මට කියමු මේ ගීතෙන් කොටසක් ගායනා කරන්න කියලා. සිනහසරන් සිංහාසන හදී මෙවිනවා රෝස මල්ලක් වගේ ලස්සන දුවෙක් ඉන්නවා මට දුවෙක් ඒ දුවගේ පොඩි හිනාව රටක් වටිනවා ඒ හිනාව ලෝකෙම කරන ඒ රටක් වටින හිනාව තියෙන මලක් වගේ පුංචි දුව දැන් ලොකු දුවක්. ඉතින් ඇත්තටම මම ඒ සින්දුව කිව්වේ අද දුව ඉන්න තාත්ති දන්නේ නැහනේ පුංචි අත දරුවන්. ඉතින් මං හිතනවාද රටක් වටිනවා ඒ හිනා ලොවක් දන්නවා මගේ දුව. ඒක මගේ හීනයක් වෙන්නේ. මගේ ඒ හීනේ සැබෑ වෙලා තියෙනවා අම්මගේ ඒ හයියත් එක්ක. අනිවාර්යයෙන්ම මේ රුවන් දැන් මට අම්මගේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්න හිතනවා. දැන් පුංචි දුව ලොකු වෙලා තියෙනවා. ඔබ හිතන විදිහට සමරක් කරලා දොස්තරවරියක් වෙන්නේ බැරි වුණත් අද දවසේදී රටක් දන්න කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. දක්ෂ කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. අම්මට මේ ගැන මොකද හිතෙන්නේ?
මට ඇත්තටම සතුටුයි ආඩම්බරයි. මම කියන්න ඕනේ මගේ මහත්තයා මේ දැන් මම මේගොල්ලොත් එක්ක පස්සෙන් ඉන්නවනේ. ඒ ඉන්න හින්දා මට ඒක ලොකුවට නොදැනුණාට තාත්තා හරියට අකේ කරනවා ළමයින්ව. ළමයින්ගේ දක්ෂකම් බලන්න තාත්තා ආසයි. ඉතින් ඒගලන්ට අවශ්‍ය දේවල් මේවා කරනවා. ඉතින් අර තාත්තගේ බලාපොරොත්තු තියෙන්නේ අද රට යන පැත්තත් එක්ක දරුවෝ හොඳ තැනක ඉන්නවා හොඳට ඉන්න ඕනි කියන අදහස තමයි හැම වෙලෙම කියන්නේ. අපිත් කියන්නේ එහෙමයි. ඉතින් අපිට ලොකු මේව එකක් නෑ නිලුක්ෂිගෙන්. පොඩි කාලේ ඉඳන්ම මේ එයාට කියන දේ එයා හොඳට කීකරු අහගෙන ඉන්න දරුවෙක් නංගිලටත් අවවාද කරනවා. ඉතින් අපිට සතුටුයි ඇත්තටම. අම්මගේ තාත්තගේ ඒ බලාපොරොත්තු නිලුක්ෂි ඉටු කරලා තියෙනවා. නිලුක්ෂිට මොකද හිතෙන්නේ? අම්මයි තාත්තයි බලාපොරොත්තු වන බලාපොරොත්තු ඉටු කරගෙන දැන් එන ගමන් ඉන්නේ ජීවිතේ මග ඔබ තවම ඉන්නේ. ඔබ ඉන්න තැන ගැන ඔබට මොකද හිතෙන්නේ? ඇත්තටම සතුටුයි. හැබැයි තාමත් දැන් මම මේ යන ගමන්නේ ඉන්නේ. ඉතින් ඉදිරියටත් මගේ අම්මටයි තාත්තරයි මගේ නංගිලා තුන්දෙනාට ඒ වගේම මගේ මහත්තයාට මගේ දරුවට කිසිම විදියකට මගෙන් ප්‍රශ්නයක් නොවන විදියට ජීවත් වෙන්න තමයි ගොඩක් හැම වෙලෙම මම උත්සාහ කරන්නේ. යන තැනදී කතා බහ කරන දේවල් සෙට් එකකට ගියත් ඉතින් අම්මා තමයි මට ඒ දේවල් කියලා දුන්නේ. කියන්නේ අපේ අම්මා කොහොමත් පුංචි කාලේ අවුරුදු 14 15 වෙලා ගෑනු ළමයි නව යෝන් වියට පාතබනවා කියන්නේ ඒ කාලේ නම්ම මාව හරියට කිට්ටු කරගත්තා. ඒ කියන්නේ අපිට අදටත් මම හැමදේම අම්මට කියන තැන ඉන්නේ. ඒ කියන්නේ රහස් නැහැ අම්මත් එක්ක. අම්මා හරිය හොඳට ඇහුම්කන් දෙන කෙනෙක්. ඇහුම්කන් දීලා අපිට ඒ කියන්නේ ඒ අවවාද ඕන තැනදි දෙන කෙනෙක්. ඉතින් පුරුදු වෙලා තිබුණා පොඩි කාලේ ඉඳන්ම දැන් පිරිමි ළමයි ඒ වයසවලදී විහිළුවක් කරත් මොන දේ වුණත් අම්මට ඇවිල්ලා කියන තැනට අම්මා හදාගත්තා අපිට. කියනවා. ඉතින් මමත් කියනවා පුතේ ඕවා ඔය වයසට ඔහොම තමයි. ළමයි පාර යනවා විහිළු කරනවා. ඒ වුණාට ඕගොල්ලෝ සමහරට කතා කරලා කියන අනේ අයියේ මම ඉගෙන ගන්න ළමෙන් මට කරදර කරන්න එපා. එහෙම මම එතකොට ඊට පස්සේ ළමේ එන්නේ එහෙම ප්‍රශ්නකට. ඔව් ඇත්තටම එහෙම තමයි මේ කියනවා. කියලා ජීවිත සම්බර කරගන්න ආකාරය කියනවා. අඳින විදිහ කියනවා. අඳුමක් වුණත් ඇඳද්දි මට මම කියනවා ඕක ඔයාට හරියන්නේ නැහැ පුතේ. ඕක ටිකක් මෙහෙමයි කියලා අර ඒ මම කියනවා. ඉතින් ඒ විදිහට තමයි තාම නිලුක්ෂිල මගෙන් අහනවා අඳුමක් ඇඳන් මේක ලස්සනයිද මේක කැතයිද මේක මට ගැළපෙනවද කියන එක මගෙනුත් අහනවා. මම එපා කිව්වොත් අනිවාර්යෙන් ඒක අඳින්නෙත් නැහැ. අම්ම පොඩි කාලේ කැමතිම ඇඳුමක් තිබ්බද නිලුක්ෂි අඳින? නිලුක්ෂිලට ඉතින් මම ලස්සනට ඉතින් ගවුම් ඇඳුවා. අම්ම මං හිතන්නේ කැමතිම රෙද්ද ඇඳෙනවා. දැන් අපි මේ අවවාද ගැන කතා කරමු ඉස්සරුවන් මට හිතෙන නිලුක්ෂිගෙන් අහන්න. අම්මා ඔබේ ජීවිතේ ලබා දුන්න වටිනාම අවවාදය මොකක්ද? වටිනම අවවාදය කියන්නේ නංගි ඇත්තටම ගෑන් ළමයෙක්ට මේ අම්මා කෙනෙක් තමයි ළඟ ඉන්න ඕනේ. ගෑන් ළමයෙක්ට වරදින ප්‍රමාණයන් වැඩි. ඉතින් ඒ නිසා එයා හැම වෙලේම මට කිව්වේ පුතේ හොඳ කෙනෙක් වෙන්න. තැනකට ගියාම අපිට දැන් සමහරවිට අපිට මූණට කතා කරනවා හොඳට. නමුත් අපි යන්න ඇරලා අපිට වැරදි දෙයක් කිව්වොත් ඒක වැඩක් නැහැ නේද? ඉතින් අම්මා හැම වෙලේම කිව්වේ එහෙම නැතුව ඉන්න. ඒ කෙනා ඔයාට මූණට කතා කරන එකම ඔයා ගියාට පස්සේ තව කෙනෙක් එක්ක ඔයා හොඳ කෙනෙක් කියලා කතා කරන තැනට ඔයා හැදෙන්නේ කියන එක තමයි කිව්වේ. ඉතින් ඒකම තමයි ජීවිතේ ලොකුම ආදර්ශය. අදටත් මෙහෙම මේ තැන්වල ඉන්නේ මෙහෙම කතා බහ කරන්නේ රටක් අඳුනගන්නේ ඒ අම්මා ඒ විදිහට අපි වදපින්න. අනිවාර්යෙන් මෙතෙන් අද දවසේදී අපිත් එක්ක එකතු වුණේ නිලුක්ෂි ප්‍රනන්දු සහ දයා ප්‍රනන්දු මහත්මිය. ඔබත් හිතනවා ඇති මේ අම්මයි දුවගෙන ඔබටත් ලබා ගන්න පුළුවන් ආදර්ශ බොහොමයක් ඇති කියලා. ඉතින් බොහොමත්ම ස්තුතියි නිලුක්ෂි ෆර්නාන්ඩෝ සහ දයා ෆර්නාන්ඩෝ මහත්මිය දවසේදී අපිත් එක්ක එකතුනට. ආයුබෝවන් කියලා ඔබ දෙදෙනාටම සමුදෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔබට TV 1 එකත් එක්ක දිගටම රැඳෙන්න. මොකද අපි ඔබට තෑගි ලබා දෙනවා. අද දවසේදීත් අපි ජයග්‍රාහිකාවක් පත් කරා තෝරාගත්තා. හෙට දවසේදීත් ජයග්‍රාහිකාවක් සහ හෝ ජයග්‍රාහකෙක් තෝරා ගන්න. ඒ නිසාම TV 1 එකත් එක්ක රැඳෙන්න. ටෙලි 3-5 බලන්න කියලා අපි ආරාධනා කරමු. ඔව් අනිවාර්යයෙන්ම රාත්‍රී 4 පුංචි මනාලි 7:30 VVIP 8:30 සරස්වති චන්ද්‍ර බලන්න කියන ගමම්ම ඔබට පුංචි දෙයක් කියන්නට ඕනේ. ඔබගේ ජීවිතයේ කුමන හෝ දෙයක් තිබෙනවා නම් ආපස්සට හැරිලා බලන්න ඔබගේ මව මොකක්ද කියන්නේ කියන එක. අනිවාර්යයෙන්ම ඇය ඔබට වටිනාම අවවාදය ලබා දෙන්නට. ඒ නිසා ඒ ගැන මතක් කරන ගම දවසේදී ඔබේ රැස්වෙන ජීවිතෙන් අපි මෙන්න මේ විදිහට සමුගෙන යනවා. ඔබට සුබ දවසක්. ආදරේ නෑ අම්මා වගේ කවුරුත් මට ආදරේ නෑ.
දුක සැප දෙක ළඟ සැම විටයි